ඔන්න මම අද ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ 2021 වසරේ සම්පූර්ණ ලග්න පලාපල පිළිබඳවයි. ඒ නිසා වීඩියෝව අවසන් වෙනකම්ම බලන්න. වීඩියෝව බලන ඔබට තව දෙයක් මතක් කරන්නත් කැමතියි. ඒ තමයි අපේ මේ channel එකට පලාපල ලබා දෙන්නේ ජෝතිර්වේදී, ගුප්තවේදී, මංජුල තොටවත්ත කියන එක. මේ විදිහට වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා වීඩියෝව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ දැන්ම bell button එක click කරලා අපේ Astrology TV YouTube channel එක subscribe කරන්න. එතකොට අපි දාන වීඩියෝස් ලේසියෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. මේ වීඩියෝ එක ඔයාලට ආයෙත් පාරක් බලන්න ඕනේ නම් Astrology TV 2021 ලග්න පලාපල කියලා search කරන්න. ඔබට සුබ වසරක් උදා වේවා. කටක ලග්නය 2021 වර්ෂයේ ආරම්භයේ කටක ලග්නයේ පිහිටීම් සම්බන්ධයෙන් බලපාන සුබ අසුබ තත්ත්වයන් සලකා බලමු. රාහු කේතු සෙනසුරු පිහිටීම් අනුව සුබඵල තරමක් අඩු වෙන බව තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඔබේ ධනය ගැන කතා කළොත් බ්‍රහස්පති ග්‍රහයා හත්වැන්නේ ස්ථානගත වෙන නිසා ආදායම් කටයුතු වලදී දියුණුව තරමක් අඩු වෙනවා. වර්ෂයේ අවසානයේදී රවි බුධ ශනි ගහයින්ගේ ගමන අනුව ආදායම් මාර්ගවල දියුණුව අඩු කරයි. බලාපොරොත්තු නැති හදිසි වියදම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සුර සතුරු කඩදරත් ඇති වෙනවා. මෙන්න මේ නිසා ධන ආයෝජන කටයුතු වලදී සාර්ථක බව අඩු වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා උනන්දුවකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. බ්‍රහස්පති හත්වැන්නේ ගමන් කරන කාලයේ ආදායම් කටයුතු වල බාධක තරමක් අඩු කර යහපත් තත්ත්වයකට පත් කර ගැනීමේ හැකියාව ඇති කරයි. ඔබේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් කතා කළොත් වර්ෂයේ ආරම්භයේ රාහු 11 වැන්නේ බ්‍රහස්පති හත්වැන්නේ ගමන් කරන බැවින් එම කාලයන්හි අධ්‍යාපන කටයුතු වල දියුණුව අඩු වෙන්න පුළුවන්. රාහු පිහිටීම අනුව පොත්පත් පාඩම් කිරීම ආදී සම්බන්ධව උනන්දු අඩු වෙන්නත් පුළුවන්. සැප්තැම්බර් මාසයේදී බ්‍රහස්පති 6 වැන්නේ ගමන් කරන බැවින් එම කාලයේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් ඇති වෙනවා. එම කාලයන්හි විභාග ආදීන් ජය ලබා ගැනීමේද හැකියාව ඇති කරයි. අධ්‍යාපන කටයුතු සම්බන්ධව දුර ප්‍රදේශවල ගමන් දැති වෙන්න පුළුවන්. අඟහරු වර්ෂයේ ආරම්භයේ දසවැන්නේ ස්ථානගත වීම නිසා රැකියා කටයුතු සම්බන්ධව දියුණුවක් ඇති වෙනවා. ඒ වගේම සැප්තැම්බර් 14න් පස්සේ බ්‍රහස්පති හත්වැන්නේ ගමන් කරන නිසා අන්නේ කාලයේදී රැකියාවේ දියුණුව සම්බන්ධයෙන් වඩාත් යහපත් වේ. මේ කියන බ්‍රහස්පති හත්වැන්නේ පිහිටීම නිසා රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ එම කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව ඇති කරයි. රැකියා ස්ථානයේ කාගේත් සහයෝගය ලැබෙන අතර උසස් වීම ආදීෙන්ද යහපත් තත්ත්වයක් උදා කරයි. බ්‍රහස්පති පිහිටීම අනුව රැකියා කටයුතු උසස් වීම විභාග ආදී යහපත් ජයග්‍රහණ ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා. කටක ලග්නින් උපන් ඔබේ ගෘහ ජීවිතය ගැන කතා කළොත් වර්ෂයේ ආරම්භය ගෘහ ජීවිතයේ යහපත් තත්ත්වයක තමයි තියෙන්නේ. හැබැයි මේ 23න් පස්සේ සෙනසුරු හත්වැන්නේ ගමන් කරන නිසා ගේදොර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විවාහ අපේක්ෂාවෙන් සිටින අයගේද විවාහ කටයුතු වල ප්‍රමාදයන් නැතිවිය හැකියි. ඒ වගේම තමයි විවාහක අයගේ පවුලේ සමගියට බාධා වන කරුණු යෙදෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා ඉවසිලිවන්තව කටයුතු කිරීම වැදගත් වෙනවා. විවාහ කටයුතු ආදී හොඳින් සොයා බලා කරන්න ඕන කියන එකත් මතක තියාගන්න. ආගමික කටයුතු වල යෙදීමද සුබදායක වෙනවා. ඉතින් ඔබේ සෞඛ්‍ය ගැන කතා කළොත් එහෙම වර්ෂයේ ආරම්භයේ සෙනසුරු හත්වැන්නේ ස්ථානගත වීමත් රාහු 11 වැන්නේ ස්ථානගත වීමත් නිසා ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් නිතර අගුණ ඇති වෙන්න පුළුවන්. බඩේ අසනීප ගති ඇති කරයි. ඒ වගේම පාදවල තුවාල වීම වාත වේදනා ඇති වෙන්නත් පුළුවන්. මේ 23 ඉඳන් සෙනසුරු හත්වැන්නේ ගමන් කරන බැවින් එම අසනීප තත්වයන් තරමක් අඩු වෙන්න පුළුවන්. සෙම්කෝප ගති බඩේ අසනීප ගති තරමක් ඇතිවිය හැකියි. ගුණාගුණ පවතින කාලයන්හි නිතර ආගමික කටයුතු වල යෙදීම සුබදායක වේ. ඒ වගේම බෝධි පූජා තබන එක, විෂ්ණු දෙවියන්ට පූජා තබන එකත් යහපත් වෙනවා. අගුණ පවතින කාලයන්හි අභිසම්බිධාන යන්ත්‍රයේ පැළදීමෙන් අභිසම්බිධාන පිරිත කියවීමත් සුබදායක වෙනවා. ඔබගේ අය 11ක් වන අතර වැය 14ක් වේ.